රෝගී ව සිටින පුද්ගලයන්ට නිවසටම ගොස් කොවිඩ් එන්නත ලබා දීමට ක්‍රමවේදයක් සකස් කරන්න ජනපති උපදෙස් දෙයි. සත්‍ය සවිස්තරාත්මක පුවත් අපගේ YouTube නාලිකාවෙන්. රෝගාබාධයන්ට ලක්ව නිවස්වලින් බැහැර විය නොහැකි අය වෙනුවෙන් ජංගම එන්නත් කරන සේවාවක් කඩිනමින් ආරම්භ කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අද නිලධාරීන්ට උපදෙස් දෙනු ලැබුවා. රටපුරා දිස්ත්‍රික්ක මට්ටමින් එන්නත් කරන ක්‍රියාවලිය වේගවත් කර තිබෙන අතර රෝගාබාධයන්ට ලක්ව නිවස්වලින් බැහැර විය නොහැකි පිරිසට එන්නත් ලබා දීම ගැටලුවක්ව පවතිනවා. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී හා මහජන සෞඛ්‍ය පරීක්ෂක සහාය ඇතිව හෝ විශේෂ දුරකථන අංක ඔස්සේ තොරතුරුගෙන ජංගම එන්නත් කරන වැඩපිළිවෙල කඩිනමින් ඇරඹීමේ අවශ්‍යතාවයද මෙහිදී ජනාධිපතිතුමා අවධාරණය කර සිටියා. එන්නත් කරනේ සහ ඉදිරි මෙහෙයුම් සම්බන්ධයෙන් කොවිඩ් මර්ධන විශේෂ කමිටුව අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේදී ජනාධිපතිතුමා මේ බව ප්‍රකාශ කර සිටියා. පසුගිය දින කිහිපය තුළ හඳුනාගත් කොවිඩ් රෝගීන්ගෙන් හා මරණ සංඛ්‍යාවෙන් ඉහළ ප්‍රතිශතයක් එන්නත ලබාගෙන නොමැති අය බව කොවිඩ් කමිටුව අනාවරණය කර සිටියා. මේ නිසා එන්නත් කරනේ වැදගත්කම කෙරෙහි දැනුවත් කිරීම හෝ එන්නත් කරන වැඩසටහනට ජනතාව යොමු කරවීමේ අවශ්‍යතාවය ජනාධිපතිතුමා පෙන්වා දුන්නා. ගම්පහ කළුතර දිස්ත්‍රික්කවල වයස අවුරුදු 30ට වැඩි සියලු දෙනා ඉදිරි සිව් දින තුල එන්නත් කරනේ කළ හැකි බවයි අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සහ රෝහිත අබේගුණවර්ධන මහතා පෙන්වා දුන්නේ. ආයෝජන ප්‍රවර්ධන හා සංවර්ධන ශ්‍රේෂ්ඨයට අයත් කලාපවල එන්නත් කරණය 90%කින් අවසන් වී තිබෙනවා. එම නිසා අදාළ ශ්‍රේෂ්ඨවල විශේෂ පිබිදීමක් දක්නට ඇතැයි අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සඳහන් කළා. ඕනෑම ශ්‍රේෂ්ඨයක රැකියාවක නියුතු අයෙකුට එන්නත ලබා දෙන ඕනෑම ස්ථානයකින් පාසුවෙන් එන්නත ලබා ගැනීමට අවස්ථාව සලසා දෙන ලෙස ජනාධිපතිතුමා උපදෙස් දුන්නා. ආයුර්වේද මධ්‍යස්ථාන ආශ්‍රිතව කොවිඩ් රෝගීන්ට සාර්ථකව ප්‍රතිකාර ලබා දීමට හැකි වූ බව දේශීය වෙදකම් ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා සඳහන් කරා. එහිදී ප්‍රතිකාරගත් කිසිවෙකු මරණයට පත්වී නොමැති අතර ඉක්මනින් සුවය ලැබීම පිළිබඳ විශේෂ පර්යේෂණයකට යොමු වීමේ අවශ්‍යතාවය අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පෙන්වා දෙනු ලැබුවා. පාසල් ඇරඹීමෙන් පසු ප්‍රතිශක්තිකරණ වර්ධනයට සිසුන් සහ ගුරුවරු දේශීය ඖෂධ සඳහා යොමු කිරීම අත්‍යවශ්‍ය බව ජනාධිපතිතුමා විසින් පෙන්වා දුන්නා. මෙවැනි උණුසුම් පුවත් ලදසනින් දැනගැනීමට අපගේ YouTube නාලිකාව subscribe කර සීනුව බොත්තම ක්‍රියාත්මක කරන්න.